ක්‍රිස්තු භක්තිකයන් වෙනුවෙන් ඓතිහාසිකව යුතුකමක් ඉට කරන අවස්ථාවක් වශයෙන් මම ලාගෙනවා. මේ පල්ලිය මෙතනදිස පල්ලිය ගොඩනගලා අවුරුදු 200කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මම හිතන්නේ මම එනකොට දැක්කා පස්සේ මීට ඉස්සෙල්ලා දැකලා තියෙනවා මේ මෙහි තිබිච්ච තත්ත්වය. මේ තත්ත්වය ගැන මහින්දනි ගාල්ල පළාත භාරාධ්‍යක්ෂකතුමා නාවික හමුදාපතිතුමා හරහා මාවිත පණිවිඩයක් කිව්වා. එදා හිටපු දැනත් කොළඹතුමා හරහා ඉතුමා කිව්ල කිව්වම අපි ඉතාම කැමැත්තකින් රජය මේ කටයුත්ත භාරගත්තා. අපි ඇත්ත වශයෙන්ම ආගමික සංහිඳියාව පෙන්වන්න වටිනා අවස්ථාවකුත් ලැබිලා තියෙනවා. අපිට අපි බෞද්ධ පන්සල් හදනවා වගේම කතෝලික පල්ලි, හින්දු කෝවිල් මේ ආදී දේවල් සඳහා අපි ත්‍රිවිධ හමුදාවම අපි යුද්ධයෙන් පස්සේ ඔවුන්ගේ කැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත් වුණා. මේක ආගමික භේදයෙන් තොරව මේ සඳහා සියලු දෙනා එක්ක වුණා. හිතන්නේ මේ ගොඩනැගිල්ල ප්‍රචාර කරනකොට නවත් අලුත් වැඩියා ගන්නකොට ඒක හිටිය නාවික හමුදාවේ බට පිරිස කිස්තු බටිකය හිටියා වගේම බෞද්ධ නුවන් පිරිස මේ සියලු දෙනාම මේට සම්බන්ධ වුණා. මේ කරන්න දායකම බව අපි දන්නවා. මේ පසුගිය දවසේක රාමඤ්ඤනිකාය උත්සවයකට මාතරා වෙලාවේ මුස්ලිම් පල්ලිය තුල ගිය සිංහල බෞද්ධ පොඩි එළදෙමින්. අද එවැනි ආගමික සංහිඳියාවක් සඳහා කාංග්‍රස් අවධානය යොමු වෙච්ච අවස්ථාවක් වශයෙන් මම දකිනු මේක. අපි යම් යම් උඩා සිදුවීම් සිදු වෙනවට තුල කොලහල අනුවණකම නිසා යම් යම් දේවල් ඇති වෙලා තියෙනවා. මේ මීවා මහා ලෝකෙට අරගෙන ගිහිල්ලා මේ ගිනි මේ මහා විශාල කෝලාහල පවතින රටක් බවට, අන්‍යාගමිකයන් නුරුස්සන රටක් බවට පෙන්වන්නට වකය දැද්දරන එක අපි එක නෙවෙයි කියලා අපි ලෝකෙටත් පෙන්වන්න ඕන අපේ වගකීමක්. මේ මෙතොදිස සභාව පෞරාණික හා විශේෂ සම්ප්‍රදායන් වලට අයත් බව අපි දන්නවා. අර්ථවත් චාරිත්‍රවලද මේ උරුමයක් කියනවා. කිව්වොත් ඒක නෙවෙයි. මම හිතන්නේ මිෂනාරිවරුන් ලංකාවට ආවේ 1814 වර්ෂය. මුල්ම මිෂනාරි කණ්ඩායම ශ්‍රී ලංකාවට ගේන්නේ. මුල් වෙලා කටයුතු කළේ ආචාර්ය තෝමස් කොක්. එතුමා ධර්මාචාර්යවරේ රජයෙන් මං හිතන්නේ මේ ධර්ම දූත ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පදේ ලැබලා ලංකාවට එන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභාවෙන් අවසර ඉල්ලා හිටියා. හැබැයි එතුමාගේ වයස මුදල් ප්‍රශ්නේ නිසා මං හිතන්නේ මේ බ්‍රිතාන්‍ය මහා මන්ත්‍රණ සභාව එතුමාට ලංකාවට පැමිණෙන්නට ඉඩ දුන්නේ නැහැ. හැබැයි ඒකෙන් ආපස්සට ගියේ නැහැ. මන්ත්‍රණ සභාව කිව්වා කියලා ඒක ආපස්සට ගියේ නැහැ. ඒක අතහැරියේ නැහැ අදහස. පෞද්ගලික මුදලින් සල්ලි සොයාගෙන ධර්ම ප්‍රචාර ගමනට එතුමා සූදානම් වුණා. කතාව තියෙන්නේ මිෂනාරිවරු 5 දෙනෙක් එක්ක ආවා කියලා. එතුමා ලංකාවට එන්න ලැබුණේ නැහැ. අසනීප වෙලා නැවත තුලදිම ස්වර්ගස්ත වුණා කියලා තමයි කතාවේ තියෙන්නේ. මේ මිෂනාරිවරුන්ගෙන් 3 දෙනෙක් ආපු අයගෙන් ගාල්ලට ආවා. වැලිගමට ගොඩ බැස්සා. ඒ ගොඩ බැස්සපු අයගෙන් ගාල්ලට පැමිණි මිෂනාරිවරුන්ගෙන් බෙන්ජමින් ක්ලාබ් දේවගැතිතුමා කෙනෙක්. එතුමා පාලි භාෂාව ඉගෙන ගත්තා. බෞද්ධ ග්‍රන්ථ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා.
සිංහල පළවෙනි සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය සැකසුවේ එතුමයි කියලා තමයි. එතුමයි. ලංකාවේ වුණ අනෙක් මිෂනාරිවරු යාපනයට මඩගලපුවට කොළඹට මේ ප්‍රදේශවලට ආගමික කටයුතු වලට ගියා. මේ අපි දුටුව එකක් තියෙනවා. මේ මිෂනාරිවරුන්ගේ පරමාර්ථය උනේ උන්ට අධ්‍යාපනය ගොඩනගන්න. දැන්නේ මා නායක ජිබනිසන් තුමා කිව්වා වගේ. දෙවගෙත් තුමා කිව්වා වගේ. හඳුන්නා දෙනු. ගාල්ලේ රිච්මන්, ස්ලෞත්ලන් කියන විද්‍යාල බිහි වුණේ ඒ යුගයේ. රිච්මන් විද්‍යාලේ මා ඉගෙන ගත්තා. ස්ලෞත්ලන් විද්‍යාලේ මගේ අක්කා ඉගෙන ගත්තා. මගේ සහෝදරවරු ඥාති සහෝදරවරු පියා DM DC DM DA දෙනි පටන් ගත්තා සිවනෝ රාජපක්ෂවරු කතානායකතුමා මිතන්න මේ විද්‍යාලය ඉගෙන ගත්තා ඒ විශ්වවිද්‍යාලවල ඒ විතරක් නෙමෙයි මේ රටේ අම් වෙස්ලි විද්‍යාලේ මම හිතන්නේ වෙස්ලි විද්‍යාලේ නුවර කිංසුඩ් විද්‍යාලේ මිගමුවේ කුස්ත විද්‍යාලය පේදුරු තුඩුවේ හාට්ලි විදුහල විදුහල් මේ විදිහට විද්‍යාල 100 ගණනක් 175ක් වැඩි ගණනක් සංඛ්‍යාවක් මේ මුල්ලිකත්වය ගැන කටයුතු කරලා ගොඩනැගුවයි කියන එක අපි ඉතිහාසය දන්නවා. අධ්‍යාපනය කෙරෙහි විශේෂය දක්වනකොට අපිට තවත් මතකෙට එන මමක් තමයි නිදහස් අධ්‍යාපනයේ පියා CWW කන්නගර එතුමා බිහි කරන්න මගේ පැදුවේ ගාල්ලේ රිච්මන් විද්‍යාලයේ. ඒ විද්‍යාලවල හිටිය ඒ කාලේ හිටිය ජේම්ස් ඩැනල් එතුමා විදුහල්පතිවරු වශයෙන් හිටිය ස්මෝල් දිවගැතිවරු එතුමන්ලා ගාල්ල රිච්මන් විද්‍යාලයේ විදුහල්පත් තනතුරු දරලා තීන්දු ගන්නට බිය වුණේ නැහැ. හොඳ කතාවක් තියෙනවා රිච්මන් විද්‍යාලයේ DM රාජපක්ෂ සහ තරඟ කරන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් තෝරගන්න වෙලාවේ ඡන්දයක් පැවැත්තුවා. ඒ ඡන්දෙ පවත්වපු වෙලාවේ ප්‍රතිවාදියා වුණේ එතුමාගේ DM එක ප්‍රතිවාදියා වුණේ ඩිමෙල් මැතිතුමා. ඩිමෙල් මසල්ලිකාරයා ළමයින්ට ටොෆි දීලා ඡන්දෙ ගත්තා. මේ වංචාව ගැන WGT ස්මෝල් මැතිතුමා විදුහල්පතිවරයා මේක දැනගත්තා. ඔහු දිනපු එක්කෙනාට දුන්නා තරතුරු. දීලා ඒ වර්ෂයේ ක්‍රිකට් සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ අසාධාරණයට ලක්වෙච්ච DM කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වෙලා කතා කරලා ඉදා හිටියේ ඒ විදුහල්පතිවරයාට. එතුමා එහාට යවුවා. ඉතින් ඒ තමයි ඔවුන්ට තිබිච්ච ඒ නායකත්වය. දරුවන් ගන්න තිබිච්ච හැඟීම්. පෙන්වූ මඟ පෙන්වීම. මේ එකම රාජපක්ෂවරයෙකුගෙන් අත් ඇහුවේ නෑ මොකද ආගම කියලා. එතන ඉගෙන ගත්ත කිසි කෙනෙකු මං හිතන්නේ ආගම මොකද්ද කියලා අහලා නෙමෙයි කියන්නේ. ආගමට හරව ගන්න මහන්සි ගත්තේ නැහැ මේ කිසි කෙනෙක්. එහෙම බලාපොරොත්තු තිබුණේ නැහැ. ආගම හරියට අදහනාය සාධාරණ වෙන්න ඕන. යුක්තිගරුක වෙන්න ඕන. තව කෙනෙකුගේ ආගමක් හිලා දකින්නේ ඒවට විරුද්ධ වෙන අය. හිලා දැකලා ඒ අය තමන්ගේ ආගමට ධර්මයට නිග්‍රහ කරන අය වශයෙන් තමයි අපි දකින්නේ. ඒක අපි අපේම ආගම නින්දාවට ලක් කරගන්නවා. අපි අන්තවාදීන් විය යුතු නෑ. මොකද අන්තවාදී වුණාම තමන්ගේ ආගමටවත් සාධාරණ ඉටු වෙන්නේ නෑ කියලා මම විශ්වාස කරනවා. ලංකාවට අධ්‍යාපනය ගොඩනගන්න හපු
වෙනත් බලාපොරොත්තු දෙයක් ඇතිවෙනවා නැද කටයුතු කරේ කියන එක අපි කියන්නේ. ලංකාවට ආවේ අපි මේ ලංකාවට ආවේ ලංකාවේ යමක් උන් කිව්ව ගෙනියන්න නෙවෙයි. රටට යම් දෙයක් දීලා යන්න කියලා. මිතන් මිතන් අපි හිතන්න ඕන පැත්ත ඒක පැත්ත. අපි අපි භූමියට ආදරය කරන්න ඕන. තමන්ගේ මාතෘභූමියට ගරු කරන්න ඕන. තමන් ඉපදුණු භූමියයි මේක. අපි මොන ආගමට අයිති වුණත් අපි බෞද්ධ වුණා අපි අයිති නෑ ඉන්දියාවට. බුදුදහම ඉන්දියාවෙම ගෙනාවා කියලා. අපි මුස්ලිම් වුණොත් ඒ අය අයිති නෑ අරාබියට. ක්‍රිස්තියානි අයිති නෑ තවත් රටකට යුරෝපයට. එහෙනම් අපි අයිති අපේ මාතෘභූමියට. එහෙනම් අපි කොයි ආගමට අපි මොන ආගමෙන් ඇදෙව්වත් අපේ මාතෘභූමිය ගැන අපි ආදරයෙන් කටයුතු කරන්න ඕන කියලායි මම විශ්වාස කරන්නේ. මේ නිසා අපි මේ වෙලාවේ අපි මේ ගොඩනගන්න අපිට මේක අවස්ථාව ලැබීම අපි ඇත්ත වශයෙන්ම අපිට ලොකු ගෞරවයක් මේ අවස්ථාව ලබා දීම. අපි මේ ගාලු කොටුව යුනෙස්කෝ පදනමින් නම් කරලා තියෙනවා ජාතික උරුමයක් වශයෙන්. අපි ඒ හැම දෙයක්ම ගොඩනගනකොට අපි හැම අවස්ථාවේදීම මේ ජාතික උරුමය රැක ගන්න ඕන ආකාරයට තමයි අපි ගොඩනැගිය යුත්තේ. අපිට එය ඕන ඕන විදිහට සකස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම සකස් නොකළ යුතුව තියෙනවා අපි. අපිට පුළුවන් මේ ඒ ආකාරයෙන් මේ හදලා දෙන්න. ඒ විදිහට ඒ උරුමය රැකගෙන ඒ කටයුතු කරන්න වැඩකට පුරුදු කරපු සියලු දෙනාටම අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමි. මට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ආරාධනය කිරීමෙන් ඔබතුමාට මගේ ගෞරවය පුද කරමි. මම සියලු දෙනාටම සුභාරාත්‍රිය ප්‍රාර්ථනා